විශේෂයෙන්ම මේ ඔමාන් රාජ්‍ය පිළිබඳව අපිට මේ අවස්ථාවේදීවල නිරන්තරයෙන් විවිධ මාධ්‍ය වලින් අසන්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඔමාන් රාජ්‍ය ගැන අපි කතා කරනවා නම් එම රාජ්‍ය විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලාංකිකයන් 19,000කට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා සපයපු ශ්‍රී ලංකාව සමග දිගු කාලීනව මිත්‍රත්වයක් සහ සහයෝගයෙන් කටයුතු කරන රාජ්‍යයක්. ඒ වගේම අපි සඳහන් කරන්න අවශ්‍යයි මේ දිනවල මේ අපේ විශේෂයෙන්ම කාන්තා ශ්‍රමිකයන් සම්බන්ධව නැත්නම් අතරමං වූ කාන්තාවන් සම්බන්ධව කතා වෙන වගේම අපි සඳහන් කරන්න අවශ්‍යයි විශේෂයෙන්ම මේ වන විට ගෘහස්ථ සේවය සඳහා 2022 වර්ෂයේ මේ වන විට 5111 දෙනෙක් සඳහා ඔමාන් රාජ්‍ය රැකියා අවස්ථා සරසලා දීලා තියෙනවා. ඒ සංඛ්‍යාව 2021 වර්ෂයේත් එක්ක අපි සංසන්දනය කළ 2021 වර්ෂයේ 4250 දෙනෙකුට මෙම රැකියා අවස්ථා මෙම රට මගින් සපයලා දීලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත් කල මේ අවුරුද්දේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 10052කට ඔමාන් රට රැකියා අවස්ථා ලබා දීලා රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන සහයෝගයක් ලබා දෙන රටක්. ඉතින් මේ රටේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් ඉතාමත් සුරක්ෂිතව රැකියා කරන රාජ්‍යයක්. වර්තමානයේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළහොත් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍යයි මේ වර්තමානයේ යම් යම් කරදරවල පත්වලා තිබෙන්නේ නිසි මාර්ගයෙන් තොරව එසේ නැතිනම් තමන් විදේශ රැකියාවකට යන බව නොපවසා විවිධ වෙනත් අරමුණු සඳහා විදේශගත වන බවට කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ පිහිටුවා ඇති මෙහෙයුම් අංශය වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔවුන් විදේශ රැකියා සඳහා විදේශගත වූ තැනැත්තියන්. විශේෂයෙන්ම මෙම තැනැත්තියන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී අපි මේ වන විට කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකය මගින් කාන්තා ශ්‍රී ලාංකික කාන්තාවන් 13,000කට අධික ප්‍රමාණයක් විමාශයට ලක් කරලා ඔවුන්ගෙන් 700ට අධික ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත වන බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ආපසු ඒ තත්ත්වය ඔවුන් විදේශගත වී වළක්වලා තිබෙනවා. නමුත් බොහෝ දෙනා විශේෂයෙන්ම සඳහන් කරන්නේ ඔවුන් රැකියා නොවන අරමුණු සඳහා සංචාරක වීසා මගින් විදේශගත වෙනවා කියන තත්ත්වය. ඉතින් එවැනි තත්ත්වයන් යටතේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔවුන්ගේ ගමනට බාධා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආකාරයෙන් විදේශගත වෙච්ච අපේ සහෝදර කාන්තාවන් තමයි විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයට එතනින් බොහෝ විට UAE රාජ්‍ය එක්සත් අරාබි එමිරි රාජ්‍යයට ඔවුන් රැගෙන ගොස් ඉන්න අනතුරුව විශේෂයෙන්ම ගොඩබිම් බොහෝ විට ගොඩබිම් මාර්ගවලින් ඔවුන් රැගෙන ගිහිල්ලා තිබෙනවා ඔමාන් රාජ්‍යයට. මේ තත්ත්වය තමයි වර්තමානයේදී ඇති වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍යයි මේ වෙනකොට ඔමාන් අපි දන්නවා ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය මගින් අපේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය ලියාපදිංචි වෙලා විදේශගත වන ශ්‍රමිකයන් එළුවෙන් ඔවුන්ට යම් යම් ගැටලු තත්ත්වය නැති වුණොත් ඔවුන්ට නිවහනක් ඒ ගැටලු නිවාකරණය කරගන්නක නිවහනක් වශයෙන් අපි සුරක්ෂා නිවාස පවත්වාගෙන යනවා. මේ පැනැත්තියන් මේ වන විට ඔවුන් ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ ලියාපදිංචි නොවුනත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සලකලා ගරු තානාපතිතුමාගේ මැදි ඇත්වීම මත තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසනේ බොහෝ දෙනෙකුට ඒ ආරක්ෂාව යදාවේ ලබා දීලා තියෙනවා. මේ වන විට වාර්තා වෙන සංඛ්‍යා අතුරින් විශේෂයෙන්ම 77 දෙනෙක් සුරක්ෂා නිවාසයේ අවශ්‍ය මේ නිවහනේ ආරක්ෂාව සපයලා තිබෙනවා. ඒ සියලු 77 දෙනාගෙන් 12 දෙනෙක් ඇරුණාම ඉතුරු සියලු දෙනාම සංචාරක වීසා මත වෙනත් අරමුණු සඳහා තමන් විදේශගත වන බවට ගුවන්තොටුපළේදී අනාවරණය කරලා එමගින් විදේශගත වූ තැනැත්තිය. මෙවැනි තත්ත්වයන් යටතේ විශේෂයෙන්ම ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන වුන් ආපසු මෙරටට ගෙන්වීමේදී පවා විශේෂයෙන්ම එහෙන් බොහෝ දෙනා
එම රටෙහි තමන්ගේ වළංගු වීසා පත්‍රය සංචාරක වීසා පත්‍රයේ කාලය ඉක්ුත්වීම නිසා නීති විරෝධී තත්ත්වයට පත්වලා ඔවුන්ට විශේෂයෙන්ම දඩමුදල් ගෙවීමට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් ඒ රටට රැගෙන ආපු පාර්ශ්වය නියෝජිත ආයතනවල ඒ සඳහා වැය කරපු පිරිවැය බොහෝ විට ඔවුන් අපසු රැගෙන එන්නේ නම් ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම ගුවන් ටිකට් පත මෙවැනි බාධා රාශියක් විශේෂයෙන්ම පවතිනවා මෙවැනි අවස්ථාවකදී මැදිහත් වෙලා ඔවුන් අපසු මෙරටට රැගෙන යෑමේදී. විශේෂ මේ තත්ත්වය මත ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයත් ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම අපරාධ විමර්ශන අංශයත් එකාබද්ධව දීප ව්‍යාප්තව පරීක්ෂණ වැටලීම් රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් වශයෙන් විශේෂම බලාපොරොත්තු වෙන්නේ මේ ජාලය නැත්නම් මේ අහිංසක කාන්තාවන් වෙත යම් යම් බලාපොරොත්තු ලබා දීලා ඔවුන් නොමග යවලා ඔවුන් විදේශගත කිරීමේ ව්‍යාපාරයේ පිටපස සිටින මේ කාන්තාවන් බේරා ගැනීම සඳහා ඒ අදාළ පාර්ශ්වයන් හඳුනාගෙන නීතිය හමුවටගෙන පැමිණලා ඔවුන් සම්බන්ධව දැඩි පියවර ගන්න. අපි දන්නා පරිදි මේ වෙන විට විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය ඒ වගේම කාර්යාංශ විමර්ශන අංශය මේ සම්බන්ධව කටයුතු කරන බොහෝ පාර්ශ්ව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ඉදිරි කටයුතු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම මේ දිනවල විශේෂයෙන්ම මාධ්‍ය මගින් අනාවරණය වෙන විවිධ තැනැත්තන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඒ වගේ දැඩි ක්‍රියාමාර්ග රජය මගින් ආරම්භ කරලා තිබෙනවා. එවැනි තත්ත්වය යටතේ මේ විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ යුතු කාර්යාංශය වගේ විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු රාශියක් මේ සම්බන්ධව සිදු කරගෙන යනවා. ඒ වගේම ඊයේ දින ගරු විදේශ අමාත්‍යතුමා ඒ වගේම ගරු කම්කරුවා විජිතරකයා අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වුණා මේ සම්බන්ධව ගත්යුතු පියවර සම්බන්ධව. ඒ අනුව තීරණ රාශියක් එම සාකච්ඡාදී ගනු ලැබුවා. ඒ සම්බන්ධව ඉදිරි පියවරවල් එතුමන්ලා ඉදිරි දින කීපයේදී ගැනීමට නියමිතයි.